හරි අපි ගිය සතියේ කතා කරපු ඒ පුතේ අධික අවුරුද්දක් හැදෙන්නේ කොහමද? හා ධෝනි කියන්න බලන්න. අවුරුදු 4කට පස්සේ කොහමද හැදෙන්නේ? බල වහගෙන පුතේ. කොහමද හැදෙන්නේ? ඔව්. ඔන්න පුතේ අහගෙන ඉන්න අපේ පෘථුවිය සම්පූර්ණ වටයක් කැරකෙන්න. අපේ පෘථුවිය සූර්ය වටා සම්පූර්ණ වටයක් කැරකෙනවට කියන්නේ පුතේ පරිභ්‍රමණය නේද? පරිභ්‍රමණයක් වෙන්න පුතේ හරියටම ගන්නවා දින 365යි පැය 6ක් ඇත්තටම පුතේ පැය 6 නෙවෙයි පැය 5යි මිනිත්තු 52යි තප්පර ගන්න. නමුත් අපි ඒක ආසන්න වශයෙන් ගන්නෝ කීයක්ද පැය 6ක්. එතකොට පුතේ කැලෙන්ඩරයකට පැය 6ක් දාන්න බෑනේ පුතේ. ඒ නිසා මොකද කරන්නේ? කැලෙන්ඩරයට පැය 6ක් දාන්න බැරි නිසා මොකද කරන්නේ? ඔව් මොකද කරන්නේ? අපි ඒක ගණන් ගන්න නැතුව ඉන්නවා. ගණන් ගන්න නැතුව ඉන්න. නේ? හැබැයි පුතේ මතක තියාගන්න. ඔහොම අවුරුදු 4ක් ගියාට පස්සේ මහත්තයෝ අවුරුදු 4ක් ගියාට පස්සේ මොකද වෙන්නේ? අවුරුදු 4ක් ගියාට පස්සේ අර පැය 6ව 4ක් එකතු වුනාම දිනයක් හැදෙනෝනේ. කියලා දුන්නනේ දණ්ඩලතා. ඒ දිනය අපිට නොසලකා හරින්න පුළුවන්ද? බැ එනිසා මොකද කරන්නේ? ඒ දිනේ අපි එකතු කරනවා කැලෙන්ඩරේට. කවද්දටද? පෙබරවාරි 29ට. මොකෙටද? පෙබරවාරි 29ට. පෙබරවාරි 29ට ඒක දානෝ. එතකොට පුතේ ඒක මොකද වෙන්නේ? අධික අවුරුද්දක් වෙනෝ. අධික අවුරුද්දකට දින කීයද පුතේ? දින 366යි. අධික අවුරුද්දකට දින කීයද පුතේ? විදර්ශන අහගෙන ඉන්න ඔය අත අයින් කරන්න. මම ගිය සතියේ මගේ පුතාලට කියලා දුන්න මගේ රත්තරන් පුතේ අධික අවුරුද්දක් ඕනම අවුරුද්දක් දුන්නට පස්සේ ඒක අධික අවුරුද්දක්ද නැද්ද කියලා හොයාගන්න පුළුවන් කට්ටිය අත උස්සන්න බලන්න. ඕනම අවුරුද්දක් දුන්නට පස්සේ ඒක අධික අවුරුද්දක්ද නැද්ද කියලා තෝරගන්න පුළුවන් කට්ටිය අත උස්සන්න බලන්න. හරි. ඔට්ටුයිද? හරි එහෙනම් මෙන්න ගන්න. අපි බලමු මගේ පන්තිය චණ්ඩියෝ ටික බලමු පුතා මම දෙන අවුරුද්ද අධික අවුරුද්දක්ද නැද්ද කියලා තෝරන්න ඕන. ගිය සතියේ මගේ පන්තියට ආව නම් ඔහුට මේක පුළුවන්. ගිය සතියේ මගේ පන්තියට ආවේ නැත්තම් මේක බෑ. තාමත් අපේ ගොඩාක් ළමයි තාම ෆිසිකල් ක්ලාස් එකට එන්නේ නැහැ. ඔන්ලයින් ක්ලාස් එකේ තමයි ගොඩ දෙනෙක් ඉන්නේ. මේ කලින්දු බිනාරලා සෙට් එකම ඉන්නේ. ඔන්ලයින් ක්ලාස් එකේ දැනට 500කට ආසන්න ප්‍රමාණයක් ඔන්ලයින් ඉන්නවා. කමක් නැහැ. අපේ ගමන අපියා. දෙකම ගමන් දෙකම එකට යක්. හරිනේ. මෙන්න ගාන ගිය සතිය ආපු පැටියෙක් නම් ගිය සතිය ආපු දරුවෙක් නම් ඔහුට මේක වේගෙන් හදන්න පුළුවන්. හරිනේ. රයිට්. සුදු මහත්තයෝ එන්න ඉස්සරහට ඉක්මන් කරලා. ඔයා එන්න ඉස්සරහට. ඔයා නෙමෙයි. මගේ යාළුවා නේ තුන් මෙතෙන්ට එන්න ඉක්මන් කරන්න. හරි මෙන්න ගාන ක්‍රිස්තු වර්ෂ 1962 අධික අවුරුද්දක්ද නැද්ද ඉක්මන් කරන්න. ක්‍රිස්තු වර්ෂ 1962 අධික අවුරුද්දක්ද නැද්ද? එතස් 962 අධික අවුරුද්දක්ද නැද්ද? උත්තරයක් තියෙනව නම් නැගිටින්න. අධික අවුරුද්දක්ද නැද්ද? රමේෂ් ඉක්මන් කරන්න. ගිය සතිය ගන්නවනේ රමේෂ්. ආ දැන් ඉතින් මොකද කල්පනා කරන්නේ? පොත වහන්. ක්‍රිස්තු වර්ෂ 1962 අධික අවුරුද්දක්ද? මගේ ඔන්ලයින් සෙට් එක ඔව්ද නැද්ද? ඔළුව අනන් බලන්න. ආ නේ.
ඔව් කියන කට් අධිකවරුත් කියන කට්ටිය වාත් අධිකවරුද්දක් නොවේ කියන කට්ටිය තමයි ගිය සතියේ නෝට් එක මේ සතියේ බලාගෙන ඉන්න ඕන හොඳේ අහගෙන ඉන්න පුතේ අවසාන ඉලක්කම් දෙක මේ ඔව් මගේ පුතාලට මතක උදයන්ග සර් කියලා දුන්න ගිය සතියේ අවසාන ඉලක්කම් දෙක කොටු කරා කතා කරන්න ඔහොම ඉඳලා බෑ ආ 62යි යුද හමුදාය වගේ ඉන්න ඕන කෑම කොහමද ආ පො යුද හමුදාවේ හොඳයි ගන්න අතිවිශිෂ්ටයි එහෙම කියන්න ඕන හා කෑම කොහමද ආ 62 මොකද්ද කරන්නේ ආ හතරවරක් එකයි පුතා හතරයි හයෙන් හතරක් දෙකයි 22ට හතරේවා පහයි 20යි දෙකක් ඉතුරු අන්න පුතා හරියටම 62 බෙදෙන්නේ නැහැ 62 හතරෙන් බෙදෙන්නේ නැහැ ඒ නිසා පුතේ මතක තියාගන්න දෝනි කවදාවත් මේක අධික අවුරුත් නෙවෙයි අලුතෙන් ආපු දෝනි තේරුණාද මතක තියාගන්න පැටියෝ කරන්න තියෙන්නේ මෙච්චරයි දෙක කොටු කරන් එයි අග ඉලක්කම් දෙක කොටු කරන් කොටු කරාට පස්සේ එන්නේ 62 නේ 62 හතරෙන් බෙදන්න රමේෂ් තේරුණාද රයිට් මෙනි ළඟ එක ක්‍රිස්තු වර්ෂ 1600 අධික අවුරුද්දක්ද නැද්ද ක්‍රිස්තු වර්ෂ 1600 අධික අවුරුද්දක්ද නැද්ද 1600 අධික අවුරුද්දක්ද ක්‍රිස්තු වර්ෂ 1600 අධික අවුරුද්දක්ද නැද්ද අර මගේ සෙට් එක කොහමද සුපිරි හොඳේ සියලු දෙනාම නැගිටලා මරු අධික අවුරුද්දක් නම් වාඩි වෙන්න අධික අවුරුද්දක් නම් වාඩි වෙන්න අධික අවුරුද්දක් නොවේ නම් නැගිටින්න. ආ හරි. එහෙනම් පැටියෝ ඔන්න බලන්න. ඒ අලුතෙන් ආපු දෝනි මතක තියාගන්න. ගිය සතියේ උදයන්ග සර් කි ඔ පුතා මතක තියාගන්න. අගට බින්දු දෙකක් තියෙනවා නම් චණ්ඩලතා. අගට බින්දු දෙකක් තියෙනවා නම් මොකද කරන්නේ? අග බින්දු දෙක කපනවා. අනේ සූමි අගට බින්දු දෙකක් තියෙනම නම් බින්දු දෙක කපලා දානෝ කපලා දාලා ඉතුරු වෙන සංඛ්‍යාව හතරෙන් බෙදනෝ යකෝ මාර ලේසි 16 හතරෙන් බෙදුවම හතර අඩෝ හරියටම හරියක් පුතේ මරු අන්න බලන්න මරු ආව් එහෙනම් දැන් මට කියන්න මේක අධික අවුරුද්දක්ද නැද්ද අධික අවුරුද්ද තේරුණාද බෙටියෝ එහෙනම් මේක මතක තියාගන්න මෙහෙම අගට බින්දු දෙකක් නම් කපා දමන්න ඉතුරු ටික හතරෙන් බෙදා දමන්න කියන්න අගට බින්දු දෙකක් නම් කපා දමන්න ඉතුරු ටික හතරෙන් බෙදා දමන්න අගට බින්දු දෙකක් නැත්තම් මොකෝ කරන්න අගට බින්දු දෙකක් නැත්තම් අග දෙන්න කොටු කරලා හතරෙන් බෙදන්න උත්තරේ පටස් ගාලා එනවා ඔන්න හිටි වෙන කවි තේරුණ කට්ටිය අත උස්සන් සුපිරියටම තේරුණා නම් අත උස්සන් මරු 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 පට හරි ආ ඒකත් හෙව්වා ඊළඟට අපි ආ එකතු කිරීම කියලා දෙනවා කිව්වනේ රයිට් කියලා දුන්නා කාලේ එකතු කිරීම අඩු කිරීම කරාද හරි එහෙනම් මෙන්න ගාන මගේ පන්ති ආපු එකෙක්ට නැතුන් හරිනේ are you ready මොකෝ අසර රින්ගුවේ ඔතන ඉන්නේ කිව්වේ අරන් වෙල පැත්තේ එන හැම ළමයක්ම මගේ ළමයෙක් ඒ ළමයි හැම එක්කෙනාම දැන් මම පාස් කරලා තියෙන්නේ අහලා බලන්න ඔයාලා අරන් වෙල පැත් ඔයා මගේ නම රකින්න ඕන නැත්තම් මට මගේ ගමට යන්න බැරි වෙනවා නේ රෙදි පන්නල තමයි ගමට යන්න වෙන්නේ ඇයි මගේ පළඟට අවිල්ලත් ගණන් පෙල් වෙන්න බෑ
සාමාන්‍යයෙන් පුතේ උදයන්ගසගේ ළඟට ඇවිල්ලා ළමෙක් අමන්නේ ගණන් ෆේල් වෙනවා කියන එක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි වෙන්න බැරි දෙයක්. කොහොමවත් වෙන්න බැරි දෙයක්. ඒ නිසා එච්චර ලස්සනට උගන්වනවා. මගේ පුතාලට තියෙන්නේ අවංකවම මාත් එක්ක පොඩි දෙයක් මේ මම කියන දේ කරගෙන යන්න විතරයි. තාම මගේ පුතාලා 7 වසරේනේ. 7 නෙවෙයි 8 9 10 වගේ එනකොට දැන් 6 7 8 පුතේ ඕනම ගුරුවරයෙක් උගන්වන්න පුළුවන්. මොන්ටිසෝරි වගේ චූටි පාඩම් ටිකක් තියෙන. හැබැයි පුතේ 10 11 හැම ගුරුවරයෙක්ම උගන්වන්න බෑ. 10 11 තියෙන පාඩම් ජ්‍යාමිතියෙම හැම කෙනෙක්ටම උගන්වන්න බෑ. පුතාලා නිකමට ඕනනම් අද ඇවිල්ලා බලන්න මගේ ඉරිද තියෙන පන්තියක් 11 පන්ති දෙක ඇවිල්ලා බලන්න මේ ඔක්කොම පිරිලා. හෝල් පිටින් පිරෙන්නේ ඇයි? ඒ 10 11 උගන්වන්න පුළුවන් ගුරුවරු ඉන්නේ චූටි පිරිසක්. මම මේ මම ගැන මං කියනකොට පොඩි කැතගතියක් තියෙනවා. නමුත් කියන්න වෙනවා. ඒ හින්දා පුතාලට ලැබිච්ච දායාදෙ තමයි පොඩි කාලේ ඉඳලම හොඳ ගුරුවරෙක් අහුවෙලා තියෙනවා. මගේ පුතාලා කරන්න ඕන මම කියන විදිහට වැඩ ටික කරන එක විතරයි. හරි ලේසි වැඩක්. තේරුණා? අභ්‍යාසයක් දුන්නොත් අවංකව ඒ අභ්‍යාසය හදන්න. උදයන්ග සර්ට ගරු කරනවා නම් අභ්‍යාසය හදන්න. එච්චරයි. ඊට පස්සේ ඕන තරම් නැටුවට කමක් නැහැ. ළමා කාලේ ගත කරන්න ඕන. ගම්වල පන්නේ වැව්වල පනින්න ඕන, කුඹුරුවල පනින්න ඕන ඒක වෙනම කතාවක්. හැබැයි පැටියෝ කියන දේ හරියට කියපු වෙලාවට කරන්න ඕන. හරි. මෙන්න ගාන බලමු පන්තිය කී දෙනෙක්ට ගිය සතිය මතකද කියලා. සාමාන්‍ය පුතේ උදයන්ග සර්ගේ සිරිතක් තමයි ගිය සතිය උගන්නපුවා මතක් කරලා දෙනවා. ඒක උදයන්ග සර්ගේ සිරිතක්. මෙන්න ගාන. ඔව් දරුව අහන මේ සතියේ පේපර් පන්ති තියෙනවද? ඔව් පුතේ. මේ සතියේ ඉඳලා ඔයාලගේ ගෲප් වල චුට්ටක් ටයිම් එක වෙනස් වෙවි. නමුත් පේපර් ක්ලාස් එක තියෙනවා. පේපර් ක්ලාස් එක මන් తిුවේ මගේ පෞද්ගල මේ නැවැත්තුවේ පෞද්ගලික හේතුවක් මත දැන් ඒක ඉවරයි. ලබන සතිය ඉඳලා තියන්න පුළුවන්. හොඳයි නේ පේපර් ක්ලාස් එක? ඔන්ලයින් ඔන්ලයින්. හරිනේ. මෙන්න ගාන. නවත පේපර් එක. හරි. මෙන්න ගාන. Are you ready? Right. ඉක්මන් කරන්න. අවුරුදු මාස දින. අවුරුදු 18යි මාස 8යි දින 17ක දරුවෙක්ගේ වයස එකතු කරන්න. අවුරුදු 12යි මාස 7යි දින 24ක් එකතු කරා. එකතු කරන්න පුතේ. ගිය සතියේ සුපිරියටම ඔය ගණන් ටික කියලා දුන්නා. ඉක්මන් කර. ඔව බැරි නම් පුතේ ඉස්සරහට යන්න බෑ. ඉක්මන් කර. විනාරා කලින් හරිනේ හරි හිට්මින හරි හරි කාණ්ඩය අත උස්සන්න බලන්න මරු දැන් අලුතෙන් ආපු යාන්ට නම් කී උත්තරේ උත්තරේ කියන්න තියද 31 දවුරු බලන්න ආයම බලන්න හරි වාඩියෙන් පුතේ රයිට් අලුතෙන් ආපු යාළුවා චුට්ටක් පොඩ බලා ගන්න මම මේ ගිය සතියේ පාඩම මතක් කරන ගමන් හිටියේ නේ
ගිය සතිය මතක් කරන්නේ නැත්නම් මේ සතිය ගොඩක් පාඩුයි නේ පුතේ. ගිය සතිය මතක් කරමු. ඔන්න බලන්න. චුටි බලාගෙන ඉන්න. උදයන්ග සර් සුපිරියටම හදනෝ. ගිය සතිය ආපු නැති පැටියෙක් නම් හොඳට බලාගෙන ඉන්න. පෑන පැත්තකින් තියලා බලාගෙන ඉන්න. ඔන්ලයින් දරුවොන්ට හොඳට පේනව නේද බෝඩ් එක? හරි. ඔන්න බලන්න. ඔන්න සර් සුළු කරනවා. මට උදව් කරන්න. 7 4 7 4 අන්න එහෙම කෑ ගහලා කියන්න 7 4 11 න් 1යි 1ක් ඉතුරුයි 1යි 1යි 2යි 2යි 4 41 ඒ මට කියනෝ දින ගාව 41ක් තියෙන්න පුළුවන්ද බෑ ඔළුව බර වැඩි එහෙනම් ඕකෙන් කීයක් අයින් කරන්නේ 30ක් එහෙනම් පුතේ මේකෙන් 30ක් අයින් කරනවා අයින් කරාට පස්සේ එකෙන් බිඳුවක් 1යි 4 න් අත උස්සන්නේ 11 ආපු දරු yes maru 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 ඇත්තටම 11 ආව නම් ඔබ සැබෑ දක්ෂයේ අති දක්ෂයේ සුපිරියනේ ඊළඟට මෙතන 30ක් කියන්නේ පුතේ මාස එකක් අන්න එතෙන්ට මාසයක් ගෙනියනවා දින 30ක් කියන්නේ මාසයක් නේ පැටියෝ එතකොට මෙතනින් අඩු කළා මේ පැත්තන මාස එකක් අරන් එනවා එහෙනම් පුතේ 1යි 8යි 9යි 9යි 7යි 16යි 16 තියන් ඉන්න පුළුවන් ද මාසවල බෑ බර වැඩි කීයක් අයින් කරනවද ඔව් අවුරුද්දට මාස 12යි නේ 12ක් අයින් කරනව නේද එහෙනම් 16 න් 6 න් 2ක් අඩු කරාම 4යි අත උස්සන්න 4 ආපු කාණ්ඩේ yes yes 4 ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක් අම්මේ උදයන්ගසේ කියන මං දක්ෂීක්ලු මරු 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 අම්මේ මං දක්ෂී ආහා කොහමද ඉතින් ඔයා දක්ෂයිනි ආ බොහොම ස්තුතියි මෙනිලංගාන පුතේ මාස 12ක් කියන්නේ අවුරුදු එකක් මේ පැත්තට කැන්දන් යනෝ කැන්දන් යන්නම් රන්වන් මානා දාන අන්නේ විදිය සින්දුව දැන් එකතු කරමු 1යි 8යි 25යි අන්න එහෙම කතා කරන්න එතකොට තමයි ගණන් පුළුවන් වෙන්නේ ධෝනි කතා කරන්න මහත්තුරු කතා කරන්න හා 1යි 8යි 9යි 2යි 11 න් 1යි 1ක් ඉතුරුයි 1යි 1යි 2යි 1යි ආ එහෙනම් උත්තරේ අවුරුදු 31යි මාස 4යි දින 11යි එහෙනම් උත්තරේ කියන්න පුතේ අවුරුදු 31යි මාස 4යි අත උස්සන්න මේක ආපු කාණ්ඩේ මරු මරු රමේෂ් මෙනිලංගාන ඔය වගේම එකක් ඕනද ආ දැන් පුතේ මෙතන මාස 12ක් කියන්නේ අවුරුද්දක්නේ මාස 12ක් මෙහෙට එනකොට අවුරුදු එකක් වෙනවා. එතකොට තමයි එකක් කියන්නේ. හරිද? දින 30ක් නේ. 30ක් මෙහෙට එනකොට මාස එකයි. දින 30 කියන මාස එකයි නේ. එකක් මේක තුනලා තියෙනවා. හරි සතුටි බුදු සරණයි. අත උසන්න මේක තේරුණු කට්ටිය. රයිට් මෙන්න ඔබට ලැබෙන ගාන. බලමු. දැන් නම් මුළු පන්තියම නැගිටින්න ඕන. අලුතෙන් ආවද පරණ වුණ මට අදාළ නැහැ. දැන් ඔන්න උගන්නලා තියෙන්නේ. තේරුණාද? ආ ඔට්ටි හරි ඔන්න පුතේ අවුරුදු 5යි මාස 11යි දින 21යි අවුරුදු 4යි මාස 8යි දින 20යි ආන් එකතු කරමු බලන්න කලබල නැතුව එකතු කරන්න අම්මා
අද කවකටු පෙට්ටිය ගෙනාපු කට්ටිය කෝ බලන්න. ආ මරු මරු. මරු. අද තියෙනවා මාර වැඩ කොටසක්. දැන් වාඩි වෙන්න පුතේ. හරි. ගිය සතිය ආපු ළමයි නම් ඕක පැන පැන හදරව පුතේ. හරි. මට උදව් කරන්න චූටි. ළමයි වාඩි. ළමයි කවුරුත් උදව් කරන්න. 1.2 2.2 41 තියෙන්න පුළුවන්ද? බෑ. ඕ. 30ක් අඩු කරා. කීයද? අත උස්සන්න 11 ආපු කාණ්ඩේ. මරු 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 ඒ මරු. ඊළඟට yes yes 30 ගෙනියනවා කැන්දම් මේ පැත්තට එතකොට එකක් එනවා දින 30ක් කියන්නේ මාස එකයි නේ පැටියෝ ආ ඊදැසි කියනවා 1.1 2.2 10.0 මේ පැත්තට එකක් ගියාම 20යි අත උස්සන 20 ආපු කට්ටිය ආ 20 නෙවෙයි උත්තරේ 20ෙන් 12ක් අඩු කරන්න ඕන බර වැඩි නිසා 20ෙන් 12ක් අඩු කරාම 8යි Atau sana ata apu gati. Yes, 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 yes. Maru, maru. Ilang kata etana dola. Oh. Me better eka karanyano eka. Metana eka metana hayai. Metana dahayai. Dahayai. Enam putih uttere. Aurudu dahayai. Masa atai. Dine kolahai. Atau sana meka apu daru. Maru. Ati. Dan tenang. Dimek. Ati ne, kok atau usan balan tawe kak kono kati? Ah, ille no ha. Tawe kai hondi, deng ganang piri itu bela. Ganang walta piri itu ini pak putih. Hari mana, mereka gya sapi ugan apa sama tak galam ini tawe kak khadalan awat tuh hondi. Ah, ikhwan kara. Hari, mana? Aurdu mas Dina, ah ikhwan kan, aurdu atai, masa atai, dina atai, aurdu pai, masa namai, dina visi hatai, ah otri, otri, ekatukaran bala, Atau sana balan hatu bukan de utari dana putih jatekan utari dana hari hari wadin balan udah ukaran putih langgi ini alu onte eka mara mapinak putih online set teka mate warna utari langgi ini alu itu udah ukaran eka mara pinak hari cuti hari deh Vidarshana Hari, kami cari deh, hari deh, atai hatai, palem pahai ekak kitu re tis pahai, metana tis pahat iya na puluan deh, beh, oh, meken tihak kadukan, otak ada kia deh, pahai, me peter ekak geno, ekai atai name name daha atai, daha ata tiya na puluan deh, beh, dolaha kadukan no, aiye, aiye kilo aldan. Hai apa katya tusan maru
ඕ ඊළඟට මේ පැත්තට එකක් ගේනවා 9යි 9යි 14යි අත උස්සන්න අවුරුදු 14යි මාස 6යි දින 5 අපු කට්ටිය අත උස්සන්න මරු yes yes හරි දැන් බලමු අඩු කරන එක ඒ අඩු කරන එකක් බලමු හා ඒකත් බලලා අපි අලුත් පාඩමට යන්න අඩු කරන එකක් අත උස්සන්න ඒකට කැමති කට්ටිය අඩු කරන එකක් හා හරි ඕකේ මෙන්න ගන්න අවුරුදු මාස දින 2022 පළවෙනි මාසේ අද කවද්ද 22 ඕකෙන් අඩු කරන්න ඕන 1872 අටවෙනි මාසේ 27 වෙනිදා අඩු කරන්න පුළුවන් නම් අඩු කරන්න පුළුවන් නම් අඩු කරන්න ඉක්මන් කරන්න හරි ඉක්මන් කරන්න ඇත්තටම ගිය සතියේ මගේ පන්තියට ආපු දරුවෙක් නම් ඔහුට මේක සුපිරියටම තේරලා තියෙන්න ඕන නියමෙටම ඉගැන්නුවා කලබල නැතුව හදා කිසිම කලබලයක් නැහැ හිමින් හදා එකතු කරන්න නෙමෙයි ඔතන තියෙන්නේ අඩු කරන්න මතක තියාගන්න මහත්යෝ මෙතන තියෙන්නේ එකතු කිරීම නෙමෙයි අඩු කිරීම ඒක මතක තියාගන්න එකතු කිරීම නෙමෙයි තියෙන්නේ අඩු කිරීම බව මතක තියාගන්න හරි හරි නැගිටින්න පුතා හැදුවර නැගිටින්න මරු මරු කෝ වැඩෝ ටික නැගිටින්න හරි කෝ කෝ චන්දදාස විමලදාස මොනවද කරන්නේ හරි බාඩුවෙන් ඔන්න දැන් උදයන්ග සරු ගන්නනෝ බලාගෙන පුතේ ලස්සනට මුදයන්ග සර උගන්නනෝ මේව පුතේ මහ තූටි දේවල් අපි විසින් ලොකු කරගෙන තියෙන ඒකට හේතුව ඔයාලා මොකද්ද කරන්නේ වැඩ කරන්නේ නැහැ පුතා ඇත්තටම පන්තියකට එනකොට පුතේ ඊළඟ කලින් සතියේ නෝට් එක බලලා එන්න ඕන අර එහෙම බලපු දරුවෙක්ට විතරයි මේක තේරෙන්නේ තේන විදර්ශන රයි ඔන්න බලන්න ඔන්න උදයන්ග සර් හදන හොඳට බලාගෙන ඉන්න පුතේ 22කින් 27ක් අඩු කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. එහෙනම් මොකද කරන්නේ? අල්ලපු ගෙදරින් එකක් ගේන. එතකොට පුතේ මාසයක් මේ පැත්තට එනවා කියන්නේ දින කීයක්ද? දින 30ක් එනවා. දින 30ක් එනවා. හැබැයි පුතේ එතකොට මෙතන තියෙන මාස කීයද? බිඳුවයි. එකක් තිබිච්ච දෙනින් එකක් ගන්නනේ දැන් දිනින් ගන්න බිඳුව. මලින් ගන්න එක වෙලා. සුදුනෝනා දැන් මෙතන 30ක් ආවා 22ක් තිබුණා 30යි 22යි කීයේ
තිහයි විසිතකයි කියද දැන් තියනෝ දින කියද්ද පුතේ පනස් දෙකත් තියනු කියද්ද අන්නේ පනස් දෙකෙන් තමයි විසිහත අඩු කරන්න ඕන් පනස් දෙකෙන් විසිහත පැත්තකට ගෙනිහිලා අඩු කරන්න පනස් දෙකෙන් විසිහත අඩු කරමු දොළහෙන් හතක් පහයි හතරෙන් උත්තරේ විසිපහයි අත උස්සන්න විසිපහ අපු කාණ්ඩේ අන්න බබාලා අන්න වීරයෝ යෙස් මරු ඇත්තටම විසිපහාවනම් පට්ට දක්ෂේ තේරෙනයි හරි ඊළඟට සුදුනෝනා බින්දුවෙන් අටක් අඩු කරන්න පුළුවන්ද දෝනි බින්දුවෙන් අටක් අඩු කරන්න පුළුවන්ද වටපිට බලලා අහුනොත් අයිනෝ හිල්ලෙන්න හරි මට කියන්න බින්දුවෙන් පහක් අඩු කරන්න පුළුවන්ද ඔව් එහෙනම් මොකද කරන්න අල්ලපු ගෙදරින් එකක් ගේනවා එතකොට අවුරුදු දෙක තිබිච්ච එක එක වෙනවා අවුරුද්දක් මේ පැත්තට එනවා කියන්නේ මාස කීයද 12යි මෙතන එකතු වෙන්න කවුරුවත් නැහනේ එහෙනම් 12ම තමයි 12ෙන් 8ක් අඩු කරාම කීයේ විලි ලැජ්ජා උත්තරේ 4යි මේව මේ බබාලට වගේ කියලා දෙන්න ඕනේ නැහැ මොකද ඔයාලට මේව ශිෂ්‍යත් කාලෙත් කරා එතකොට පුතේ එකෙන් දෙකක් අඩු කරන්න බෑ 11ෙන් දෙකක් 9යි මෙතන තියෙන 1යි එකෙන් 7ක් බෑ 11ෙන් 7ක් 4යි මෙතන තියෙන්නේ 9යි 9ෙන් 8ක් 1යි මෙතන තියෙන 1යි එකෙන් 1ක් බින්ද උත්තරේ අවුරුදු 149යි මාස 4යි දින 25යි අත උසන්නේ මේක ආපු දරුවෝ මරු මරු අන්න එහෙම මාත් එක්ක මේ ගමන යනවා නම් හොඳ ගමනක් යන්න පුළුවන් මාත් එක්ක මේ ගමන යනවා නම් පුතේ මෙහෙමයි උදයන්ග සර් පුතේ කොන්ද කෙලින් තියාගන්න කෙලින් කෙලින් කොන්ද කෙලින් පිරිමිනේ උදයන්ග සර්ගේ විශේෂත්වය තමයි කෙටි මේ ළමයි සනසන්න පොඩි ප්‍රශ්න හදවන්නේ උදයන්ග සර් හැමතිස්සෙම බලන්නේ හොඳ සංකීර්ණ ප්‍රශ්න හදා ඇයි මතක තියාගන්න රමේෂ් අමාරු ගැටලු හදනකොට තමයි ඔළුව මොකද වෙන්නේ ඔළුව දියුණු වෙන්නේ මටත් ඕන නම් අර වෙන ගුරුවරු වගේ චූටි චූටි ගණන් දෙක තුනක් හදලා ඔබ සතුටු කරන්න පුළුවන් එහෙම සතුටු කරා කියලා කවදාවත් වැඩක් නැති වෙනවා මොකද ඉස්සරහට ගණන් පේල් වෙනවා අහලා බලන්න ඔයාලගේ අයියල අක්කල ඉන්නවනම් ගණන් වරද්ද ගන්න හේතුව ලේසි තැන් හොයනවා ගණිතේ කවදාවත් පුතේ කෙටි ක්‍රම හොයන්න එපා ලේසි ක්‍රම හොයන්න එපා හරියට යන්න තේරුණාද දැන් ගානක් දෙන්න තනියෙන් හදනවද ආ දැන් ඔය අපේ යාළුවෙක්ගේ අපි හොයමු යාළුවෙක්ගේ උපන්දිනේ හොයමු බලමුද උදයන්ග සර්ගේ උපන්දිනේ ආ අපි බලමු උදයන්ග සර්ට අදට වයස කීයද කියලා බලමු අවුරුදු 60ක් අත්තේයිද කියලා බලමු අවුරුදු 60ක් ආ බලමු මෙන්න උදයන්ග සර්ගේ උපන්දිනේ අපි බලමු අදට උදයන්ග සර්ට වයස කීයද කියලා 2022 ජනවාරි අද කවද්ද 22 1990 8යි 10 ආ බලමු උදයන්ග සර්ගේ වයස හොයන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න කවුද බලමු වේගෙන් හොයන්න ඉක්මන් කරන්න කැට් එකට දාන්න පුතා උදයන්ග සර්ගේ වයස කීයද බලමු 75ක්වත් ඇවිල්ලාද දන්නේ සර්ගේ වයස හොයන්න බලන්න අදට
හරි වාඩි වෙන්න. ඔය ළඟ ඉන්න යාළුවන්ට පුතේ උදව් කරන්න එක මාර පිනක්. සුදනෝනා මේ ලෝකේ තියෙන මහත්යෝ මේ ලෝකේ තියෙන පුතේ ආගෙන ඉන්න ඉගෙන ගන්න පුළුවන් කෙටිම ක්‍රමේ තමයි තව කෙනෙක්ට කියලා දෙන එක. මාර පිනක් පුතේ තව කෙනෙක්ට කියලා දෙන්න. මාර පිනක්. අපේ අලුත් යාළුවත් මේ ඉස්සරහට ආව නම් මේ වැඩේ කර ගන්න පුළුවන්. හරිනේ? හරි. ඔන්න බලන්න චුටි. 22න් 10ක් අඩු කරන්න පුළුවන්ද? බෑ. විදර්ශන පුළුවන්ද? පුළුවා. 2න් 0.2 3න් 1ක් 2න් 1ක් අත උස්සන 12 අප කට්ටි. අම්බෝ. ඒකට නම් නැහැ දෙයක් නැහැ නේද? ඊළඟට. 1න් 8ක් පුළුවන්ද? අල්ලපු ගෙදරින් එකක් ගේනවා. ඒ කියන්නේ 12යි. 12යි 1යි 13න් 8ක්. 13න් 8ක් ගියාම කීයද පුතා? අත උස්සන 5 අප කට්ටිය. මරු 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 මරු. මරේ මරු. ඊළඟට. දැන් මෙතන තියෙන 1යි. 1න් 0.1යි. 2න් බෑ 2න් 12න් 9ක් 3යි. මෙතන 9න් 9ක් 0.1යි. 1න් 1ක් 0. උත්තරේ. අවුරුදු 31යි මාස 5යි අඩේ ඇත්තරම උදයන්ක සර්ට වයසයි නේ අවුරුදු 30 ගානක් ඇත්තරම මගේ වයස දුන්න නම් ඔයාලා උඩ යන්න ආන්න හරි හරි ලියා ගන්න පුතේ එතනින් පාඩම ඉවරයි මේ පුතාලට කිව්ව අභ්‍යාස ටික කරන්න කියලා අමාරු ප්‍රශ්න තියෙනවා නම් දැන් ඔන්න වෙලාව අනිවාර්යෙන් පුතේ උදයන්ක සර්ගෙන් අමාරු ප්‍රශ්න අහගන්න ඒක අනිවාර්යෙන් විය යුතු දෙයක් ඕනම ගානක් කියන්න උදයන්ග සර් හදලා දෙනවා අත්‍යුපතේ ඕනම ගාන අවුරුදු 5කට අවුරුදු 5කට මාස කියන්නේ අවුරුද්දකන මාස 12යිනේ 12ව 5ක් 60 මාස 60 දින ගන්නව නම් පැටියෝ අවුරුද්දට මාස 365යිනේ ඒ වගේ පහක් 365 පහෙන් වැඩි කරා. අනේ අම්මේ very good. අන්න එහෙම පුතේ චණ්ඩලතා. ඕපදූප පස්සේ කතා කරන්න. අනේ එතෙන්දි පොඩි අවුලක් තියෙන මේ ගණන් වලදී ඒව ගන්න නැහැ. ගණන් වලදී අධික අවුරුද්ද කියන එක ගණන් ගන්න නැහැ. එහෙම ප්‍රශ්නයක් එනවා. ඇත්තටම එහෙම ප්‍රශ්නයක් එනවා. මේ ගන්න පුතේ මේ කකුල් දෙක උඩ තියාගෙන ටීවී බලන කට්ටියන්ට අමාරු ප්‍රශ්න නැහැ. ඒ කට්ටියන්ට අමාරු ප්‍රශ්න එන්නේ විභාගෙද? එතකොට ඉතින් වෙන්න ඕන හරිය සදාසොත්ති බවන්තුතේ. ඒ නිසා වැඩ කරපු පැටියෙක් ඉන්නව නම් දැන් අවස්ථාව දෙන ඕනේ තෝ ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්න. ගෙදර ලයිට් කපලයි කියලා මගෙන් අහන්න එපා හොඳ. කියන්න ඕනම අභ්‍යාසයක්. හයයි තුන අභ්‍යාසෙ හයයි තුන අභ්‍යාසෙ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න අවුරුදු පහට දවස් අවුරුදු පහට දවස් ගන්නෙ පුතේ අවුරුද්දකට දින 365යිනේ දින 365යි අවුරුදු පහකට හොයන්න නම් පහෙන් වැඩි කරන්න හරි ඊළඟට මොනවා ප්‍රශ්න තව තියෙන දෝනි අභ්‍යාස පොතේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද නැහැ මම මරුනේ එකේටව ප්‍රශ්නයක් නැද්ද 6යි 66 පිටුවේ දෙවෙනි ගාන කොහොම බලන්න 66 පිටුවේ දෙවෙනි ගාන ඒ ආ හරි මේක ඉතින් පුතේ ක්‍රියාකාරකමක් මම ඔබට අවස්ථාව දෙන්නම් gederedi කරන්න බලන්න 66 පිටුවේ බලන්න අච්චුපතේ 66 පිටුවේ තියෙනවා දෙවෙනි ගාන සිතන්න කියලා එකක් සිතන්න කියලා එකක් තියෙනවද බලන්න ඒකේ තියෙනවා උපතේ සිට දින 2000
sorry, විසිදාස් පන්සිය අනුවකක් ජීවත් වූ අයෙකු මිය යන විට ඔහුගේ වයස අවුරුදු මාස දිනවලින් කොහොමද ගන්නෙ? මොකද කරන්න ඕන? පුතේ උපතේ සිට එයා ජීවත් වෙලා තියෙන්නේ දින 20591යි. මට කියන්නකො මොලේ තියෙන ළමෙක් මොකද කරන්න ඕන? කෙලිම උත්තරේ එනෝ බඩස් ගාලා. ඔව් 20591 මොකෙන්ද බෙදන්නේ? 365 න් බෙදන්න ඕන. නිකන් ඉන්න ගමන් ගෙදරදී බෙදලා බලන්න 20591 බෙදන්න පුතේ 365 න්. එතකොට ටක් ගාලා අවුරුදු ගානයි මාස ගානයි ලස්සනට මොකද වෙන්නේ? වෙන් වෙලා එනවා. තේරුණාද? තේරුණාද? ගෙදරදී කරලා බලන්න. ඒව තමයි ප්‍රැක්ටිකල්. ඒව හරි වැදගත්. තා මොනවද තියෙන්නේ? 65 වෙනි පිටුවේ කියන්න කී වෙනි ගානද? සැට්ටකට දාන්න පුතේ. ඕනම ගානක් අහන්න. 6:2 අභ්‍යාසයේ 3 වෙනි ගාන. හරි. අරවන්න පුතේ 6:2 අභ්‍යාසයේ 3 වෙනි ගාන. පුතේ 6:2 අභ්‍යාසයේ 3 වෙනි ගාන පොඩ්ඩක් අරවන්න. බස් රථයක් දිනකට ගමන් වාර හතර බැගින් මාස 6ක් තුල දිනපතාම ධාවනයේ යෙදුනේ නම් එය ගමනේ යෙදුණු මුළු ගමන් වාර සංඛ්‍යාව. ඉති ලැජ්ජයිනේ. ඔව් අනේ. ලැජ්ජයිනේ. එතකොට දිනකට 4යිනේ. එතකොට මාස කීයද? 6යි. පුතේ මාසෙකට දින කීයද? මාසෙකට දින 6යි. නැතො මාසෙකට දින කීයේ? 30යි. එතකොට මාස 6කට දින කීයේ? 30ව 6ක් කීයද? 100 180යි. එහෙනම් 180 වැඩි කරන්න ඕන කියෙන්ද? 4ෙන්. 184ෙන් වැඩි කරාම කීයද? 500 100 කියන්න පුතේ. 180 කියද පුතේ? 184ෙන් ගුණ කරාම කීයද? 500 800 20යි. හරිද? හරිද? හරි. තා මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? 6:3 අභ්‍යාසයේ 3 වෙනි ගාන. ලේසිනේ පුතේ. අඩු කරන්න තියෙන්නේ. බලන්න කවුරුත් පොතේ අනිවාර්යෙන් මේ පොත ගේන්න. මම මේක print කරගන්න කියලා පුතාලට කිව්වා. ඔව් මම group එකට දාලා තිබුණා පුතේ. මේ පොත පැටිය අනිවාර්යෙන් print කරගන්න. අත උසන්න මේ පොත තියෙන කට්ටිය. නැති කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. හොඳේ මේක හොයා ගන්න. අපෝ ලේසි. ඔය ළඟපාත ඉන්නව නම් 6 වසර අයිය කෙනෙක්ගෙන් අක්කනගෙන් පොත ඉල්ලගෙන ගිහලා ෆොටෝකෝපියක් අහන්න. නැත්තම් උදයන්ගස ගෲප් එකට දාලා තියෙනවා PDF එක. මේ පොතේ PDF එක. ඒක ගහගත්තම හරි. එකයි තියෙන්නේ නේ. දෙක දෙකයි. මේක කොටස. හරි. හරි නේ පුතේ. හරි. තුන්වෙනි ගාන පට්ට ලේසි. 6:3 අභ්‍යාසයේ 3 වෙනි ගාන. දිලීපගේ උපන්දිනය 2003 9:07. සිතුමිණීගේ උපන්දිනය 2002:24. සිතුමිණී දිලීපට වඩා කොපමණ වයසෙන් වැඩිදයි උපන්දින ඇසුරෙන් සොයන්. ඒ කොපමණ වයසෙන් වැඩිද කියලා හොයන්නේ කොහොමද? ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරන. අඩු කරමුද? අඩු කරමු. මගේ පන්ති ආපු එකට ඕක පට්ට ලේසි පුතේ. මං අද දාන්නම් ගෲප් එකට ඔයාලගේ. ඔයාලගේ ගෲප් එකට දාන්නම් අච්චුපතේ PDF එක. මගේ පුතාලා ඒක print එකට ගන්න. ඔන්න දිලීපගේ උපන්දිනේ 2003 9 වෙනි මාසේ 7 අවුරුදු මාස දින. මට උදව් කරන්න චුටි පුතේ. සිතුමිණීගේ උපන්දිනේ 2000 2:04 අඩු කරමු චුටි. අඩු කරමු බලන්න. සුදුනෝනා අනේ අඩු කරමුකෝ. කට්ටියත් එක අඩු කරමුද? කෝ කරපු කට්ටියත් උසන්. කරපු කට්ටිය නැතුව අනික් කට්ටිය අඩු කරමු. හා ඉක්මන් කරන්න. සුදු මහත්තයෝ අභ්‍යාස කරපු නැති කාණ්ඩ ඉක්මන් කරන්න. ඔයාලට පුතේ ඉස්කෝලේ ගියාම චන්ඩියෝ වගේ වැඩ කරන්න පුළුවන්.
අච්චු පොතේ ගැටලු ටික අල්ලගත්තම පුතේ අච්චු පොතේ ගැටලු ටික අල්ලගත්තම ඉස්කෝලේ ගිහිල්ලා වැඩෝ වගේ ඉන්න පුළුවන් ළඟ ඉන්න ළමයටත් ගානක් කියලා දීලා ටොක්ක්ක් නැගෙන ඉන්න පුළුවන් අච්චු පොතේ ගැටලු ටික බැරි වුණත් කොහොමද ඉස්කෝලේදී ඔහොම කර කර ඉන්න වෙන්නේ එහෙනම් පුතේ අනිවාර්යෙන් අච්චු පොතේ අමාරු ප්‍රශ්න ටික උදයන්ග සර්ට කියලා මොකද කරන්න ඕන සාකච්ඡා කර ගන්න ඕන හා කරමු කරමු අඩු කරා රමේෂ් ඉක්මන් කරා මම දැන් මේ දවස් ටිකේ ඔයාලගේ පොත් බලන්නේ නැත්තේ මේ කොරෝනා රෝගය නිසා නැත්තම් ඉස්සර මම වැඩ කරාද කියලා බලනවා දැත් පොඩක් ඉන්න ඔහොම ඉන්න තා චූටි කාලයක් ඉක්මන් කරා කිට්මිනේ හරිද කිට්මිනා හරි ඉක්මන් කරා අඩු කරා ඉක්මන් කරා අත උසන්න තුන ආපු කට්ටිය හරි නමෙන් දෙකක් අඩු කරාම හතයි අත උසන්න හත ආපු කට්ටිය මරු මරු තුනෙන් බිඳුවක් තුනයි ඔක් බිඳුවයි බිඳුව අනේ අම්මේ අවුරුදු තුනයි මාස හතයි දින තුනයි විලි ලැජ්ජයි පුතා විලි ලැජ්ජ ඔව් ඒක නම් ලේසි ඊළඟට කියනවා 2018 3/31 දිනට දීරිපගේ වයසත් සිතුමිණිගේ වයසත් අවුරුදු මාස දින වලින් හොයන්න. ලේසි. එහෙනම් පුතේ 2018 3/31 ට මෙයාගේ වයස හොයන්නලු. හොයමු කොහොමද හොයන්නේ? එකතු කරනවද අඩු කරනවද? පුතේ වයසක් හොයන්නේ කොහමද? අඩු කළා හා අඩු කරමු. 2018 තුන්වෙනි මාසේ 31 2018 තුන්වෙනි මාසේ 31 කින් අඩු කරන්න සුදීපගේ වයස 2003 ඉක්මන් කරන්න අඩු කරන්න 9/7 ඉක්මන් කරන්න ඩග්ගල මට හොයලා දෙන වයස කීයද කියලා ඔය දිලීපගේ ඉක්මන් කරන්න චුටි ඉක්මන් කරන්න සුදීපගේ වයසයි දිලීපගේ වයසයි ඒ ගැහණු දරුවගේ වයසයි එක්මන් කළ හොයන් සිතුමිණිගේ දිලීපගේ වයස හොයන් හරි අත උසන්න දිලීපගේ වයස වේප කට්ටිය අනේ හොයන්නකෝ ඉක්මන් කරන්න හා 31න් 7ක් අඩු කරන්න පුළුවන්ද පුළුවන් 1න් 7ක් බෑ 11න් 7ක් 4යි 2න් අත උසන්න 24 ආපු කට්ටිය මරු මරු මෙතන 3න් 9ක් බෑ මේ පැත්තෙන් එකක් ගේනෝ එතකොට 12යි 12යි 3යි 15යි 15න් 9ක් ගියාම අත උස්සන්න 6 ආපු කට්ටිය අනේ අම්බෝ විලි ලැජ්ජයි සන්තෝසයි එතුක හරිද හරි මෙතන 7යි 7න් 3ක් 4යි
එකෙන් බිින්දුවක් එකයි අනිත් ඔක්කොම බින්දු. ඒනම් පුතේ අවුරුදු දාහතරයි මාසහයයි දින විසි හතරයි. අත උසන්න මේ කාපුකාන් මරු 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 මරේ මරු. ඊළඟට සිතුමිනීගේ වයස දෙදස් දහටේ තුනයි තිස්ස එකෙන් අඩු කරනෝ දෙදස් විස්ස දෙකයි හතර අඩු කරම් මට උදව් ඔයාලා අඩු කරන්න ඉක්මන් කරන්න. සිත් මේ මේ දිලීපගේ මේ සිතුමිනීගේ ඉක්මන් කරන්න. දණ්ඩලතා ඉක්මන් කරන්න මූණ බලන් ඉන්න තු ලැජ්ජයි තැනකට කියලා වයසක් හොයාගන්න බැරි නෑ ඉක්මන් කරන්න. ඕ මොකෝ පොත පිටිපැත්ත කරන්නේ ඉක්මන් කරන්න. මට හොයලා දෙන්න සිතුමිනිගේ වයස මට කියන්න සුදු මහත්තයෝ මට කියන්න දෙදස් තුනේ ඉපදිච්චකාද වයස දෙදාහි ඉපදිච්චකාද වයස වැඩි ඔව් ඉති වේලාසනින් ඉපදිච්චකායි පැ වයස වැඩිම එහෙනම් මීට වැඩිය මෙයාගේ වැඩි වෙන්නවා බලපු එහෙනම් පුතේ එකෙන් හතරක් බෑ කොළයෙන් හතරක් කියේ හතයි මෙතන දෙකෙන් බින්දුවක් දෙක අත උස්සන්න 27 ආපු දරු මරු 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 මරේ මරු මර මර මරේ මරු ඊළඟට තුනෙන් දෙකක් එකයි අත උස්සන්න ඒක ආපු කට්ටි මරු මර මරු මර 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 කොටා දම්මන්න අන්නේ වගේ ඉක්මන් කරන්න අටෙන් බින්දුවක් අන්න බාලන්න පුෂ්පලතා අවුරුදු 18යි මාස 1යි දින 27යි අත උසන්නේ මේක ආපු කට්ටි මරු මරු සුප්පිරියා හරි ඇති දැන් ලියන්න අලුත් පාඩමක් අලුත් පිටුවකින් පටන් ගන්න අලුත් පාඩමක් අලුත් පිටුවකින් හත්වෙනි පාඩම සමාන්තර සරල රේඛා සමාන්තර සරල රේඛා සමාන්තර සරල රේඛා පුතාලට අද කවකටු පෙට්ටියක් ගේන්න කිව නේද ලියන්න මාතෘකාව සමාන්තර සරල රේඛා ලියන්න මාතෘකාව සමාන්තර සරල රේඛා හරි කවකටු පෙට්ටිය ගන්න උඩට අරගෙන තියාගන්න පළමුවෙම මම කවකටු පෙට්ටියේ තියෙන උපකරණ ටික හඳුන්වලා දෙනවා ගන්න කවකටු පෙට්ටිය පොදේ කවුරුත් ගන්න කවකටු පෙට්ටිය අතට මම කවකටු පෙට්ටියේ තියෙන උපකරණ ටික හඳුන්වලා දෙනවා සමහර අය මේව දන්නේ නැහැ මේකට මොකද්ද කියන්නේ මොකද්ද මේ කවකටුව සර් ඒ වගේම එකක් තියෙනවනේ තව එකක් ඒ මොකද්ද බෙදුම් කටුව කතා කරන්න බෙදුම් කටුව නෑ 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 මේ වගේම උල් දෙකම තියෙනවා ආන්න බෙදුම් කටුව ඔව් මේ මොකද්ද පුතේ මේ අඩ සඳ වගේ එකක් තියෙන්නේ චණ්ඩලතා මේව නිකන් කියලා දෙන්න මේ මේ මොකද්ද සදෝ මේ මොකද්ද මේකට කියන්නේ පුතේ කෝණමානය මොකද්ද
බලන්න මේ වචනේ ඇතුලේ තියෙනෝනේ කෝණ මනින්න. කෝණයක් මනින්න භාවිතා කරන්නේ මෙන්න මේක. මොකද මේකට කියන්නේ කෝණ මානය. මෙන්න මේවට මොන ත්‍රිකෝණ කෑලි වගේ තියෙනවද බලන්න. නෑ මේකට කියන්නේ මොකද්ද පුතේ? විහිත චතුරස්‍ර මොනවාද පුතේ? විහිත චතුරස්‍ර මොනවාද? විහිත චතුරස්‍ර. හරි. ඕවට තමයි කියන්නේ විහිත චතුරස්‍ර වර්ග දෙකක් තියෙනවා. ඔච්චරයි කව කඩු මකන තියෙනවා පෑන්සල් තියෙනවා. හරි. ඔය ටික තමයි තියෙන්නේ. හරි. අරන් ඉන්නකො බලන්න. හරි. සුදුනෝනා. ආගෙන ඉන්න. හරි. ඒක හරි. දැන් අපි කතා කරමු ලියන මාතෘකාව සරල රේඛා ඛණ්ඩය. මාතෘකාව ලියන්න පුතේ. සරල රේඛා ඛණ්ඩය. සරල රේඛා ඛණ්ඩය. හරි. සරල රේඛා ඛණ්ඩය. අහගෙන ඉන්නකෝ. පෑන පැත්තකින් තියන්න උදයන්ග සර්. සුපිරියටම මේක පොවනෝ. මැනික. උදයන්ග සර් මේක පොවන්න හදන්නේ පෑන පැත්තකින් තියන්න. පෑන පැත්තකින් තියන්න. පැටියෝ මෙන්න මේවට මොනවද කියන්නේ? පුළුවන් නම් මට කියන්න. මෙන්න මේවට මොනවද කියන්නේ? ආ ඔය අලුතෙන් ආපු ළමයි අද දැන් කලින් පාඩම ගැන වැඩි හිතන්න එපා. ඒකට ඔයාලා ඇත්තටම ආවේ නෑනේ. ඒ ළමයින්ට මම ඒකේ රෙකෝඩින් ටික දෙන්නම්. හරිනේ. අලුතෙන් ආපු ළමයින්ට කියන්නේ ඒ ගැන හිතන්න එපා. මේ පාඩමේ ඉඳලා වැඩේ අල්ලගෙන යන්න. හරිනේ. මොකද කරන්නේ මේ පාඩමේ ඉඳලා මැච් එක ගහගෙන යන්න. පුතේ මේවට කියන්නේ මොනවද පැටියෝ? ආ වක්‍ර රේඛා. මේවට කියන්නේ මොනවද? සරල රේඛා. මොනවද පුතේ? සරල රේඛා. ඇඳ ගන්න පුතේ ඉක්මන් කරන්න. වක්‍ර රේඛා සහ සරල රේඛා. හරි. ඇඳ ගන්න. වක්‍ර රේඛා සහ සරල රේඛා. ඉස්සෙල්ලම පුතේ ඉස්සෙල්ලම අපි ඔන්න ඕක අවබෝධ කර ගන්න ඕ. හරිනේ. සරල රේඛා ගහන්නේ මොකෙන්ද? දෝනි. නෑ. මොකෙන්ද? සරල රේඛා ගහන්නේ මොකෙන්ද? ඔව් අඩිරූල කිව්වට පුතේ ඒ සුදු තරහ නැතුව ඕපදෝපයක් කියන්නද කාටවත් කියන්නේ නෑනේ අඩිරූල කිව්වට පැටියෝ අපි භාවිතා කරන්නේ අඩිරූලට ගණිතයේදී භාවිතා කරන්නේ සරල ධාරය මොකද්ද අඩිරූලට අපි කියන්නේ කොහොමද සරල ධාරය මොකද පුතා සරල ධාරය තේරුණාද අදින් පස්සේ උදයන්ග සර් අඩිරූල කියලා කියන්නේ මොකද කියන්නේ සරල ධාරය මොකද කියන්නේ ඔන්ලයින් සෙට් එක තේරුණාද ඒක ආ එහෙනම් යටිලයන් මෙහෙම සරල රේඛා ඛණ්ඩයක් ඇඳීම සඳහා යටිලයන් මෙහෙම සරල රේඛා ඛණ්ඩයක් ඇඳීම සඳහා සරල රේඛා ඛණ්ඩයක් ඇඳීම සඳහා සරල
රේඛාඛණ්ඩයක් ඇඳීම සඳහා සරල රේඛාඛණ්ඩයක් ඇඳීම සඳහා අප භාවිතා කරන උපකරණය අප භාවිතා කරන උපකරණය අප භාවිතා කරන උපකරණය පෑන මාරු කරන්න භාවිතා කරන උපකරණය සරල ධාරය ලෙස හැඳින්වේ. ඔයාලා අඩි රූල කියන්නේ ඒකට. සරල ධාරය ලෙස හැඳින්වේ. සරල ධාරය ලෙස හැඳින්වේ. සරල ධාරය ලෙස හැඳින්වේ. සරල ධාරය ලෙස හැඳින්වේ. ඔව්. සරල ධාරය ලෙස හැඳින්වේ. හරි. දැන් සියලු දෙනා පෑන පැත්තකින් තියා. සුදුනෝනා මට ආදරේ නම් මට ගරු කරනවා නම් ඉල්ලීමක් කරන්නේ. පෑන පැත්තකින් තියන්න. සියලු දෙනාම පෑන පැත්තකින් තියන්න. උදයන්ග සර් සුපිරියටම කියලා දෙනෝ ලස්සන කතන්දරයක්. පුතේ ඔන්නඔහොම ඇඳට පස්සේ පුතේ මෙන්න මේ වගේ සරල රේඛාවකට කියන්නේ සරල රේඛා ඛණ්ඩයක්. මොකද්ද? මොකද්ද පුතේ ඛණ්ඩය කියන්නේ? ඛණ්ඩය කියන්නේ කෑල්ලක්, කොටසක්. තේරුණාද? සරල රේඛා කෑල්ලක්. අනිනෝ හිල් වෙන හොඳේ. කෑල්ල. කෑල්ල කියනකොට හිනා වෙනවා. අහගෙන ඉන්නකො. සරල රේඛා ඛණ්ඩයක් කියන්නේ සරල රේඛාවකින් කොටසක්. මේකට කියන්නේ මොකද්ද පුතේ? සරල රේඛා ඛණ්ඩය. ධෝනි ලියන්න එපා මගේ පැටියෝ. උගන්නන වෙලාවට ලියන්න අප්පා මාය අම්මා කුකු බබාලා අරගෙන මන් හුරතා කන්න හොඳි. අහගෙන ඉන්න. ඕ ආ කිසිම කෙනෙක් පැටියෝ මට ආදරේ නම් උදයන්ග සර්ට හැබැයි වරදක් වෙයි ඔහොම වුණොත් හොඳි. කාර් එක යන ගමන් වාහනයක් වුණත් හැප්පෙන්න පුළුවන්. ඔයාලා හොඳට හිටියේ නැති වුණා. ඒ නිසා මට ආදරේ නම් මොකද කරන්න ඕන? කිසිම වෙලාවක උගන්නන වෙලාවට කතා කරන්න එපා. හරි මෙන්. පැටියෝ මේකට කියන්නේ මැනික හයියෙන් කියන්නේ මොකද්ද මේ? මොකද්ද යකෝ මේ? හරි. පැටියෝ බිහිඳ මතක තියාගන්න මෙන්න මේවට කියන්නේ පුතේ අන්ත. මොනවද? සරල රේඛා ඛණ්ඩේ අන්ත. අන්ත. අන්ත කියන්නේ අග. අර අපි සිංහලෙන් කියන්නේ ගහක අග. අන්න ඒ වගේ සරල රේඛා ඛණ්ඩේ මෙන්න මේවට කියන්නේ මොනවද පුතේ? අග නෙවෙයි අන්ත. මොනවද? අන්ත. අනන්ත නෙවෙයි අන්ත. මොනවද පුතේ? අන්ත. අන්න ඒ අන්ත දෙක නම් කරනවා කැපිටල් ඒ කැපිටල් බී කියලා. ඒ අනේ ඔය වැඩේ නවත්තනවකෝ. මේවට කියන්නේ ඉංග්‍රීසි හැමතිස්සෙම දාන්නේ පුතේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල්. හැමතිස්සෙම දාන්නේ මොනවද? ඉංග්‍රීසි හෝඩියේ කැපිටල්. අන්ත දෙක නම් කරේ මොකද්ද? කැපිටල් ඒ කැපිටල් බී. ඔක දෙනු. අයින් කරන පෑන. ඊළඟ පාරාව පෑන විසික් කරන හොඳේ ඔයත් එක්කම. ඉගෙන ගන්න වෙලා ඉගෙන ගන්න නම් ආවේ ඉගෙන ගන්න විදිහට ඉන්න ඕන. මේවා මේ වෙන පන්ති නෙමෙයි. මේ බෙලියත් ඕන තරම් පන්ති තියෙනවා. ළමයි ඕ හූ කියනෝ ගුරුවරයා මවක් හරි කොම ළමයි හූ කියනෝ නේ පිටිපැත්තේ පේලිය බූරුව ගහනෝ තෙල්ලම් කරන මගේ පන්ති ඒව බෑ. මගේ පන්ති අංකක විනය. විනය කියන්නේ උගන්වන ලාට අහන් ඉඳහන් එච්චරයි. ආයි තද මට තද වෙනම දේ ඕක තමයි. ආවත් එකයි මට නාවත් එකයි. ආයි මක් කියන්නේ. මගේ පැටියෝ අපි ඔක්කොම පුතේ අහිංසක දෙමව්පියන්ගේ සල්ලි අරගෙන මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපි හොඳ නෑ පුතේ විනාඩියක්වත් මග අරින්නේ මිනිස්සුන්ගේ දාඩිය කොච්චර මහන්සියෙන්ද හම්බ කරේ. ඔයාලට ඒක තේරෙන්නේ නෑ පුතා. ඔයාලා හිතන් ඉන්නේ දෙමව්පියෝ ටක් ගාලා
ඉල්ලනකම සල්ලි දෙනකොට හිතන්නේ අම්මට තාත්තට සල්ලි තියෙනවා අම්මට සල්ලි තියෙනවා ඒ කට්ටියන්ගේ දුක ඔයාලට පෙන්වන්නේ නැහැ පුළුවන් නම් දවසක් ගිහිලා තාත්තගේ රස්සාව කරනවා බලන්න එහෙම නොත් තාත්තට සලකන්න පටන් ගන්න ඒක කරන්න බෑ පුතා අපිට එහෙනම් හොඳට මේ විනාඩියක්වත් අහක දාන්න එපා අහගෙන ඉන්න සුදු මේවට මොනවද කියන්නේ අන්ත මොනවද ඒව ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂර වගින් තමයි හඳුන්වන්නේ එහෙනම් පුතේ මෙන්න මේ සරල රේඛා ඛණ්ඩයට නම තියන්න පුළුවන් මොකද්ද AB සරල රේඛා ඛණ්ඩය කියන්නේ පුතේ ඕ මෙයාට නම දෙන්න පුළුවන් AB සරල රේඛා ඛණ්ඩය කියන්නේ පුතේ ඕ හැමතිස්සෙම පුතේ මේක දිග වැඩිනේ හැමතිස්සෙම මේක කියන්න බැරි නිසා අපි කෙටියෙන් කියනවා AB සරල රේඛාව කියන්නේ පුතේ AB සරල කවුරු හරි කෙනෙක් මේකට කිව්වොත් BA කියලා හරිද වැරදිද ආ කවුරු හරි කෙනෙක් කිව්වොත් පුතේ මේකට BA කියලා හරිද වැරදිද වැරදි වැරදිද අට උසන්න වැරදි කියන කට්ටිය කවුරු හරි කෙනෙක් මේකට කිව්වොත් BA සරල රේඛාව කියලා වැරදි කියන කට්ටිය අත උස්සන්න හරි කියන කට්ටිය අත උස්සන්න ඔව් පුතේ කිසිම ප්‍රශ්නයක් නැහැ මෙහෙම ලිව්වත් හරි AB කියන්නත් පුළුවන් BA කියන්න දෙක මාරු වුණාට කමක් නැහැ තේරුණාද අපේ හාමුදුරුවනේ අර දැන් සැපද අන්න ඒ වගේ තව මතක තියාගන්න පුතේ අන්ත දෙක මාරුණාට ප්‍රශ්නයක් නැහැ තේරුණාද සුදු හොඳටම තේරිච්ච කට්ටිය අත උස්සන්න බලන්න ආ එහෙනම් ලස්සනට මේ රූප සටහන ඇඳ ගන්න AB කිව්වත් කමන්නේ නැහැ BA කිව්වත් කමන්නේ නැහැ ලියලි වර්ද ඔව් පැටියෝ
මේක නම් කරන්න මේ සරල රේඛාව නම් කරන්නේ කොහොමද? AB සරල රේඛාව නැත්තම් AB කිව්වත් කමක් නැහැ BA කිව්වත් කමක් නැහැ. ඒක ඉතින් පුතාලගේ කැමැත්ත. හැබැයි උදයන්ග සර් හරි කැමති ඉස්සෙල්ලම දැන් ඉංග්‍රීසි හෝඩියේ තියෙන්නේ Aනේ. පළවෙනියට Aගෙන් පටන් ගත්තම හරි ලස්සන. AB CD EFG අනේ හරි ලස්සනයි. හරි. තේරුණාද? නෑ අම්මේ හුරතල. හරි. හරි. මෙන්න ගාන. පුතේ මම දැන් සල්ල රේඛා ඛණ්ඩ කීපයක් දෙනෝ. ඉස්සරහින් නම් කළ දෙනවද? පුළුවන්ද? ආ ඔට්ටු යා. ඉක්මන් කරන්න. P Q ඉක්මන් කරන්න සුදු. R S U V M N ආ ඉක්මන් කරන්න. චණ්ඩලතා ඉක්මන් කරන්නටකෝ. ඔහොම ඉඳලා බෑ. මේවා ඉස්සරහින් ලියන්න මේවයි නම්. නම් ටික ලියන්න. අඩි රෝලෙන් අඳින්. ආ. M N U V R S P Q මගේ අකුරු මාර ලස්සනයි නේ. මේ උදයන්ග ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. නෑ මම කිව්වේ මේ සරල රේඛා කන්න නම් කරන්න නම් කරන්න ටෝනි මේ පළවෙනි එක කියන්නකෝ හයියෙන් PQ කියන්නත් පුළුවන් තව නමක් තියෙනවා QP කියන්නත් පුළුවන් PQ කියන්නත් පුළුවන් QP කියන්නත් පුළුවන් මෙයාට RS කියන්න පුළුවන් SR කියන්නත් පුළුවන් මෙයාට MN කියන්නත් පුළුවන් NM මෙයාට UV කියන්නත් පුළුවන් VU කියන්නත් පුළුවන් හරිනේ හරි ලියන්න මාතෘකාව මාතෘකාව ලියන්න පුතේ සමාන්තර
සරල රේඛා මාත්‍රකාව ලියන්න සමාන්තර සල්ල රේඛා මාත්‍රකාව ලියන්න පුතේ සමාන්තර සරල රේඛා සමාන්තර සල්ල රේඛා හරි දැන් මගේ පුතාලා පෑන පැත්තකින් තියන්න උදයන්ක සර් සුපිරියටම කියලා දෙනවා කොහොමද රේඛා දෙකක් සමාන්තර වෙන්නේ මැණික පෑන පැත්තකින් තියන්න සුදු පෑන පැත්තකින් තියන්න කොන්ද කෙලින් තියාගන්න උදයන්ක සර් කියලා දෙනවා පුතේ කොහොමද සමාන් ඒ සමාන්තර සරල රේඛා නිර්මාණය වෙන්නේ මෙහෙම බලාගෙන ඉන්න බලාගෙන ඉන්න චූටි දැන් මම පුතේ මෙන්න මෙහෙම සරල රේඛා දෙකක් අඳිනෝ පොඩ බලාගෙන ඉන්න ඕකෝ බලන්න උදයන්ගසගේ තර්කේ මේක මම නම් කරනෝ AB කියලා මේක නම් කරනෝ PQ කියලා හරිද පුතේ හරි දැන් මට කියන්න මේ සමාන්තර sorry මේ සරල රේඛා දෙක දික් කරොත් කොහේදී හරි කැපෙයිද ආ කැපෙයිද කැපෙනෝ අනිවාර්යයෙන්ම කැපෙනෝ ඒක අපිට බැලූ බැලමටම පේනෝනේ මෙයා දික් කරොත් මේ හරියේදී කැපෙනෝ කැපෙනෝ මෙන්න ඊළඟ එක අහගෙන ඉන්නකෝ මෙන්න තවත් සරල රේඛා දෙකක් අඳිනෝ පුතේ මෙන්න මේ විදියට M N U V පැටියෝ මේ දෙක දික් කරොත් කැපෙයිද 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 කැපෙන්නේ එහෙනම් මතක තියාගන්න චණ්ඩලතා සරල රේඛා දෙකක් කවදාවත් එකිනෙකට හමු වෙන්නේ නැත්තම් ආන්නේ වට කියනවා සමාන්තර සරල රේඛා මොනවද කියන්නේ මොනවද කියන්නේ තේරුණාද සරල රේඛා දෙකක් කවදාවත් එකට හමු වෙන්නේ නැත්තම් හිතන්න දැන් මේක දික් කරනෝ ඕම දිගටම දික් කරනවා මේක දික් කරනෝ ඕම දිගටම දික් කරනවා කොච්චර දික් කරත් ඔය දෙන්න හමු වෙනවද හමු වෙනවද කවදාවත් හමු වෙන්නේ නැහැ ගඟක යුරු දෙකක් වගේ ගඟක යුරු දෙක හමු වුණොත් මොකෝ වෙන්නේ ගඟ ඉවරයි යුරු කියන්නේ දෙපැත්තේ කණ්ඩි දෙක එකට හමු වුණොත් මොකෝ වෙන්නේ එතනින් ගඟ තවත් යන්න බෑනේ යුරු හම්බෙලානේ ඒ හින්දා යුරු දෙක කවදාවත් එකතු වෙනවද නැහැ අන්න ඒ වගේ පුතේ මේ දෙන්න කොච්චර දික් කරත් කවදාවත් මේ දෙන්නට එකතු වෙන්න chance එක නෑ පුත. පව්. ඒ දෙන්නට කවදාවත් එක ළඟට එන්න chance එක නෑ. ආන්නේ වට කියන්නේ පුෂ්පලත්තා මොනවද? සමාන්තර සරල රේඛා. මොනවද කියන්නේ? ඒ පුතාලා දන්නවද වැඩක්? ඒ ඔපුදූපයක්. සමාන්තර වලට දාන ලකුණ දන්නවද? දන්නේ නැද්ද? ඊතලේ ඊතලයක් විසපෝපු දෙනුනා වගේ සින්දුවක් තියෙනවනේ මොකද්ද මහා කුණු සින්දුවක් තියෙනවා මොකක්ද තියෙන්නේ ඊතලයක් විසපවලා එතරි ආන්න පුතේ හරියට හරි සමාන්තර රේඛා දක්වන සංකේතය මොකද්ද පුතේ ඊතලේ මොකද්ද පුතේ ඊතලේ දාන්නේ එකම පැත්තට සමහරු මෙන්න මේමක් කරනවා අරක අර පැත්තට දාලා මේක මේ පැත්තට දාන්න එහෙම එපා හොඳයි හොඳ නෑනේ හිත හොඳ නැති වෙනවා දෙන්නම එකම පැත්තට පුතාලා දන්නවද මේ සංකේතයෙන් කියන්නේ මොකද්ද කියලා දන්නවද මේ සංකේතයෙන් කියන්නේ කොච්චර දික් කරත් එකට හමු වෙන්නේ නෑ එහෙනම් මේකට කොහොමද කියන්නේ කොච්චර දික් කරත් මේක හමු වෙන්නේ නෑ තේරුණාද ඔන්න බලන්න මේක ගණිතයේදී දැන් මේ දෙක සමාන්තරයි නේද? කවදාවත් හමු වෙන්නේ නැහනේ. ඔයාලා දන්නවද මේක ගණිතයේදී කොහොමද ලියන්නේ කියලා? අත උසන්න ආස කට්ටිය. මේක ගණිතයේදී ලියන හැටි ඔන්න අහගන්න. අහගන්න.
MN ලිව්වා ලියලා ඊතල දෙකක් ගහනවා අන්න සමාන්තර ලකුණ ගාලා ඊළඟ එක UV ලියනවා අත උස්සන තේරණු කට්ටි එච්චරයි අන්න මේකෙන් කියන්නේ MN සමාන්තරයි UV කියන්න බුද කියන්න බුද තේරුණා එහෙනම් මට දැන් කියන්නමයි අම්මා දැන් මට කවුරුත් කටහැරලා කියන්න මගේ ඔන්ලයින් සෙට් එකයි ෆිසිකල් සෙට් එකයි කවුරුත් කටහැරලා කියන්න සමාන්තර රේඛා කියන්නේ මොකද්ද කවදාවත් එකට හමු වෙන්නේ නැති සරල රේඛා කියන්න බුද ඒව ඔතකොට පුතේ දක්වන්න ලාංඡනේ මොකද්ද ලාංඡනේ ඊතලේ මොකද්ද පුතේ ඒක කොහොමද මේ ජාමිතිකව කියන්නේ MN ලියලා ඇලේට ඉරි දෙකක් ගහන සමහර පොත්වල පුතේ මෙතන ඊතලක් තියෙනවා සමහර පොත්වල මම දැකලා තියෙනවා මෙන්න මෙහෙම MN ලියලා ඊතල දෙකක් ගහන ඒත් අවුලක් නැහැ හොඳයි ඔය දෙකෙන්ම කියන්නේ මොකද්ද සමාන්තරයි කියලා තේරුණාද අත උසන තේරුණු කට්ටිය ආන් හරි එහෙනම් ලියන්න පුතේ මෙහෙම ලියන්න පැටියෝ මෙහෙම ලස්සනට ලියා ගන්න පුතාලට මතකද රේල් පීලි අන්න රේල් පීලි වගේ තමයි පුතේ සමාන්තර රේඛා කවදාවත් හමු වෙන්නේ නැහැ ලියා ගන්න ලියන්න සමාන්තර සරල රේඛා යනු කුමක්ද ප්‍රශ්නයක් ලියා ගන්න විදර්ශන ප්‍රශ්නයක් ලියා ගන්න සමාන්තර සරල රේඛා යනු කුමක්ද මොකද ප්‍රශ්න ලිව්වේ පුතේ සමාන්තර සරල රේඛාවක් අලියන්න මෙහෙම කිසියම් සරල රේඛා කණ්ඩයන සරල රේඛා දෙකක් ඒකට උත්තරේ උත්තරේ ලියන්න කිසියම් සරල රේඛා දෙකක් කිසියම් සරල රේඛා දෙකක් කිසියම් සරල රේඛා දෙක කිසි විටකත් ඒක අනිවාර්යෙන් ලියන්න ඕන කිසියම් සරල රේඛා දෙක කිසි විටකත් එකිනෙකට ඡේදනය නොවේ නම් එකිනෙකට ඡේදනය නොවේ නම් එකිනෙකට ඡේදනය නොවේ නම් ඡේදනය නොවේ නම් එම සරල රේඛා පෑන මාරු කරන්න එම සරල රේඛා සමාන්තර සරල රේඛා ලෙස නම් කෙරේ සමාන්තර සරල රේඛා ලෙස
නම් කෙරේ. සමාන්තර සරල රේඛා ලෙස නම් කෙරේ. සමාන්තර සරල රේඛා ලෙස නම් කෙරේ. සමාන්තර සරල රේඛා ලෙස නම් කෙරේ. හරි. දැන් පැටියෝ අඩි රූලක් අරගෙන ලස්සනට මෙන්න මේකත් ඇඳලා මේකත් අඳින්න. මෙතන යටින් ලියන්න කුමුදුයි කුමුදුමනි තිලකමනි යටින් ලියන්න මේක සමාන්තරද? මේ දෙක සමාන්තරද? නෑ. සමාන්තර රේඛා රේඛා නොවේ. ඒකත් ලියන්න. ඉක්මන් කරන්න. ලස්සනට ඇඳ ගන්න චූටි පුතේ. ලස්සනට ඇඳ ගන්න. ඉක්මන් කරන්න. ලස්සනට ඇඳ ගන්න පුතේ. ලස්සනට ඇඳ ගන්න. මෙහා පැත්ත එකත් ඇඳලා සමාන්තර රේඛා නොවේ කියලා ලියන්න. ඔව්ෝ මෙහෙම තමයි පුතේ සමාන්තර බව කියන්නේ. මේකත් ලියාගන්න මම යටින් විස්තරේ දෙන්නම්. මේකත් ලියාගන්න. දැන් මේ ඇඳලනේ තියෙන්නේ චූටි දොන්නේ. මේ සමාන්තර බව ඇඳලනේ තියෙන්නේ. මේකෙන් තමයි කියන්නේ. එක්මන් කරන්න. මේ හරි මරු මරු ඉක්මන් කරන්න. තා වෙලාව ඕනම් කියන්න. අපිට පුළුවන් වෙන්න ඕන පුතේ කොහේදී දැක්කත් සමාන්තර රේඛා බව අඳුනගන්න. අපිට දැනගන්න පුළුවන් වෙන්න ඕන කොහේදී දැක්කත් මේක සමාන්තර රේඛා කියලා අඳුරගන්න පුළුවන් වෙන්න ඕන. හරි. ලියන්න පුතේ. හරි. රතු පෑනෙන් ලියන්න පුතේ මෙහෙම රතු පෑනෙන්. අතු පෑනෙන් ලියන්න. කිසියම් සරල රේඛා දෙකක් ලියන්න. කිසියම් සරල රේඛා දෙකක් සරල රේඛා දෙකක් සමාන්තර බව පෙන්වීමට රතු පෑනෙන් ලියන්න. ලියලා කොටු කරගන්න. ඒ තරම් වැදගත්. කිසියම් සරල රේඛා දෙකක්
සමාන්තර බව පෙන්වීමට සමාන්තර බව පෙන්වීමට ඊ හිසක් යොදනු ලැබේ ඊ හිසක් ඊ තලයක් ඊ හිසක් යොදනු ලැබේ ඊ හිසක් යොදනු ලැබේ ඊ හිසක් යොදනු ලැබේ හරිද පොඩක් ඉන්න ඊ හිසක් යොදනු එමෙන්ම 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 රේඛා දෙකක් සල්ල රේඛා දෙකක් එමෙන්ම සල්ල රේඛා දෙකක් සමාන්තර බව පෙන්වීමට සල්ල රේඛා දෙකක් සමාන්තර බව පෙන්වීමට පෙන්වීමට මෙන්න මේ ලකුණ අන්න එක ලියා ගන්න මෙන්න මේ ලකුණ සාමාන්‍යයෙන් උඩු පෙරලිකම යටතේ ලියා ගන්න ලකුණ යොදනු ලැබේ රේඛා දෙකක් සමාන්තර බව පෙන්වීමට සමාන්තර බව පෙන්වීමට ලකුණ යොදනු ලැබේ මෙන්න මේ ලකුණ උදාහරණයක් ඕනනම් ලියන්න යටින් PQ සමාන්තරයි LM මොකද්ද මේකේ තේරුම පැටියෝ ධෝනි PQ PQ මෙන්න මේ මැදින් මෙන්න මේ දාපු ලකුණෙන් කියන්නේ මොකද්ද සමාන්තරයි මේකෙන් කියන්නේ පුතේ PQ LM ට සමාන්තරයි මේකෙන් කියන්නේ PQ LM ට සමාන්තර වේ ඒකත් ලියලා තියාගන්න උදාහරණයක් කොට්ටු කරගත්තත් එකයි නැත්තත් PQ LM ට සමාන්තර වේ PQ LM ට සමාන්තර වේ හරි හරි දැන් අත උස්සන්න සමාන්තර රේඛා අඳුර ගන්න පුළුවන් කට්ටිය අත උස්සන්න බලන්න මරු 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 ඊ හිසක් දැම්මොත් සමාන්තර රේඛා අඳුර ගන්න පුළුවන්ද මෙහෙම දුන්නොත් මේක තේරෙනවද එච්චරයි මෙහෙම දීලා ඒක තේරෙනව නම් එච්චරයි ආයේ කතා කරන්න දෙයක් නැහැ තේරෙනද පුතේ වැඩේ තේරෙනවද හරි ලියන්න මාත්‍රිකාව අනු මාත්‍රිකාවක් ලම්බ දුර හරියට ලියන්න ඕන ලම්බ දුර මේ වචනේ චුට් මේ වචනේ චුට්ටක් පොඩි අවුලක් තියෙනවා ලා ම් බ ද ර අ අ දැන් එක්මන් කරා ලියන්න මාත්‍රිකාව ලම්බ දුර ලියන මාත්‍රිකාව ලම්බ දුර හරි මැණික පෑන පැත්තකින් තියන්න දැන් ඔන්න උදයන්ග සර් නියමෙටම ඔළුවට දාන්න හදන්නේ ලම්බ දුර කියන්නේ මොකද්ද කියලා මොකද්ද ඔළුවට දාන්න හදන්නේ ලම්බ ඊට කලින් අපිට සිද්ධ වෙනවා විහිද චතුරස්‍රයක් අතට ගන්න අතට ගන්න විහිද චතුරස්‍රයක් ඉක්මන් කරන්න විහිද චතුරස්‍රයක් අතට ගන්න හරි විහිද චතුරස්‍රයක් අතට ගන්න කෝ අතට ගන්න කෝ අතර ගන්න අර ත්‍රිකෝණ කෑල්ලෙන් දෙකෙන් එකක් ගන්න. අනිත් එක යාළුවට දෙන්න. දෙකම ඕනේ නැහැ දෙකෙන් එකයි ඕන. හරි. දෙකම ඕනේ නැහැ. දෙකෙන් එකක් ඇති. අහගෙන ඉන්නකෝ. ආ. ඔන්න දැන් පුතේ මං ඔය විහිද චතුරස්‍රය ඉතින් මට නැති නිසා මං ඕක ඇඳ ගන්න. ඔහොම නේද තියෙන්නේ.
බලන්න චූටි පුතේ මැනික බලන්න මෙන්න මේ වගේ ඍජු මුල්ලක් තියනවද කියලා. ආන්න එකට කියන්නේ පුතේ මොකද්ද? ඍජු මුල්ල කියන්නේ පුතේ දම් මුල්ල නෙමෙයි මොකද්ද පුතේ? ඍජු මුල්ල මොකද්ද පුතේ? ඍජු මුල්ල. ඊළඟට බලන්න ඔය විහිද චතුරස්‍රය තියනවද කියලා. Centimeter eka deka tuna hima tiyanada bala me patterath tiyanada balanna centimeter eka deka hima tiyanada hari enam wede patang gamu anda ganna puthe oya vihita chaturasya pothe tiyala anda ganna vihita chaturasya andala menne meka riju mulla kiyala nam karagan ikman karan anda ganna riju mulla Ogo aniware ṛju mulla anda gana puthe ṛju mulla ikman karan ewa onne anda gana puthe ṛju mulla ikman karan eka italiyak dala liya gana ṛju mulla oy ṛju mulle lakunu kala tiyen mona mona sihiyakada inne puthe metana hadenne me mokada ṛju koṇaya Putala danone hai wasere di rijukona matakade an metiene rijukona anna pute mer metana rijukona akadena mulla tamai kene ṛju mulla rijukona akadena mulla anna atin pennano godak kattiye maru therunada e rijukona akadena mulla ta kene ṛju mulla kiyala therunada ṛju mulla hari ne hari hari dan liyanna matrukawa ei yatate matrukawak liyanna ei yatate matrukawak liyanna yam lakshayeka sita salla rekawakata lamba dura sevima matrukawa liyanna puthe yam lakshayeka sita salla rekawakata Salah rekawakata yam lakshayeka sita salah rekawakata lamba dura sevima yam lakshayeka sita salah rekawakata lamba dura sevima yam lakshayeka sita salah rekawakata lamba dura sevima hari matrukawa yam lakshayeka sita salla rekawakata lambayak sevima lamba dura sevima mahatyo tama eka andinna anda anda anikman karaha andala tiyenna hada gedara di hada weda karaha hari pana patthakin tiyanna chuti ekameka parai kiyala denne lang agen inn ekameka parai kiyala denne onama keneta therenawa manika Practical leka tiyenne ekameka parai kiyala den. Pana patthakin tiya. Doni. Hari ne. Putala hari. Onna balan. Dan metana tiyenawa puthe sarala rekhawa. AB kiyala. Poda balan inna. Udayanga sir supiriyatama kiyala denawa. Udayanga sir supiriyatama kiyala denawa. Sarala rekhawak tiyenawa. Harida. Dan puthe metana tiyenawa P kiyala lakshaya.
මොකද තියෙන්නේ? දැන් අපිට කියනවා පුතේ මෙන්න මෙතන ඉඳලා මෙයාට ලම්බ දුර හොයන්නලු. ලම්බ දුර. මොකද්ද මේ පුතේ ලම්බ කියන්නේ මොකද්ද? ලම්බ කියන්නේ පුතේ අගනේ. ලම්බ කියන්නේ මෙන්න මෙතන ඉඳලා සරල රේඛාවක් අඳින්න අංශක 90ක් හැදෙන පරිදි. තේරෙනවද? සුදුනෝනා. ශ්‍රිජු කෝණයක් හැදෙන පරිදි. ශ්‍රිජු කෝණයක් හැදෙන පරිදි. දැන් මෙහෙම මෙහෙම සරල රේඛාවක් ඇන්දොත් මෙතන හැදෙන්නේ ඍජු කෝණයක්ද? ඍජු කෝණයක්ද? නෑ. ඔන්නෝම එකක් ඇන්දොත් අන්න අන්න ඒකට තමයි කියන්නේ ලම්බකය. මොකද ඒකට කියන්නේ? ඇහෙන්නේ නෑ. තේරුණාද පුතේ? එහෙනම් මතක තියාගන්න මෙන්න මෙහෙම අංශක 90ක් හැදෙන්න අංශක 90ක් හැදෙන පරිදි නැත්තම් ඍජු කෝණයක් හැදෙන පරිදි මෙන්න මේ විදියට සරල රේඛාවක් ගැහුවොත් ඒකට කියන නම මොකද්ද? ලම්බකය. මොකද්ද පුතේ? දැන් ප්‍රශ්නේ තමයි ඕක ගහන්නේ කොහොමද? ගහන්නේ මෙහෙමයි. ඔන්න බලන්න. ගහන්නේ මෙහෙමයි. අහගෙන ඉන්න. ඔයාලයි ගාව තියෙනනේ විහිද චතුරස්‍රය. ඔන්න බලා ගන්න. කිසි කෙනෙක් අල්ලන්න එපා. ඉස්සෙල්ලා අහගෙන ඉන්න. විහිද චතුරස්‍රය අරගෙන පුතේ මෙන්න මෙහෙම මෙතන තියන්. හරියටම මෙන්න මේ රේඛාව උඩ ඔන්නෝම විහිද චතුරස්‍රය තියන්. අහගෙන ඉන්න. විහිද චතුරස්‍රය තිව්වට පස්සේ පුතේ විහිද චතුරස්‍රය මෙතන මුල්ල මොකද්ද? ශ්‍රිජු මුල්ල. ශ්‍රිජු මුල්ල කී අංශක? 90යි. ඒ කියන්නේ ඍජු කෝණයක් නේද? ආ දැක්කද? විහිද චතුරස්‍රයෙන් තමයි පුතේ ලම්බක ගහන්න පුළුවන්. ඔයාලගේ සිලබස් එකේ ලම්බක ගහන්නේ මොකෙන්ද? විහිද චතුරස්‍රය මොකෙන්ද පුතේ? ඇයි ඒක භාවිතා කරන්නේ? එතන ඍජු මුල්ලක් තියෙන නිසා. තේරුණාද? ඍජු. එතකොට ඍජු කෝණය ඇඳෙනවන්නේ. ආ එහෙනම් විහිද චතුරස්‍රය මෙතන තියලා හරියටම ඔන්න ඔය කෙලින් ඔහොම තියාගන්න. තියලා පුතේ තියාගන්නෝ මෙහෙම තිතක්. පීගාව තිතක් තියෙනවා. තේරුණාද? තිතක් තියලා විහිද චතුරස්‍රය අයින් කරනවා. මොකද කරන්නේ? විහිද චතුරස්‍රය අයින් කළා. නැත්තම් විහිද චතුරස්‍රය තියෙද්දි හරි ඔන්න ඔය ඉර ගහ ගන්න. තේරුණාද පුතේ? වැඩේ තේරුණාද? ඔන්න ආයිමක් කියලා දෙන්නම්. තායක පාරක් කියලා දෙන්නම් අහගෙන ඉන්න. හරිනේ? ගන්න ඇඳින්න පුතේ සල්ල රේඛාවක් ඉක්මන් කරන්න. මාත් එකම කරමු. එතකොට ඔක තේරෙනවා. ඔයාලගේ පොතේ මාත් එක කරමු. ඔයාලගේ පොතේ ඇඳින්න සල්ල රේඛාවක් ඉක්මන් කරන්න. මම කියලා දෙන්නම් මේක සුපිරියටම. මාත් එක කරමු. ඊට පස්සේ මෙන්න මේ හරියෙන් ඇඳ ගන්න P කියලා ලක්ෂයක් ඉක්මන් කරන්න. උදයන්ගස සුපිරියටම ඔක කියලා දෙන්න. මාත් එකම කරමු. කරලා පෙන්වුවට පස්සේ ඔක ඔලුවට යනවා බග් ගන්න. උඩින් තිතක් තියාගන්න පුතේ. ගොඩාක් උස වෙන්න දෙන්න එපා. ගොඩාක් උස වෙන්න දෙන්න එපා. හරි. දැන් පැටියෝ විහිද චතුරස්‍රය තියන්න. විහිද චතුරස්‍රය තියන්න. ඍජු මුල්ලයි මෙන්න මෙහෙම ලස්සනට එන ලෙස විහිද චතුරස්‍රය තියන්න. මෙන්න මේ ලක්ෂය අයිනේ තියෙන විදියට. කියා. කොහොම නෙවේ? මෙන්න මේ ඍජු මුල්ල මෙන්න මෙතෙන්. අන්න. හරි. කො තියන් බල. ඍජු මුල්ල තියෙන්න ඕන අන්න එහෙම සල්ල රේක. මරු මරු මරු. හරි. ඔමනේ වනි අනාරද කියලාද? ඔමනේ. කෝ ඍජු මුල්ල. ඍජු මුල්ල මේකනේ. ඒක තියෙන්න ඕනේ මෙතන. කෝ ඍජු මුල්ල. හරි. උදව් කරන්න ළඟ ඉන්නේ ආරොන්ට. කෝ. කට්ටිය තියන්න බලන්න ඍජු මුල්ල හරියටම අන්න මෙතන සල්ල රේඛාවේ තියෙන්න ඕන. මෙන්න මෙතන තමයි ඍජු මුල්ල තියෙන්න ඕන.
අපේ ඔන්ලයින් සෙට් එක හරිද? හරි. මාත් එක කරමු එතකොට ඔක හරියනවා. මාත් එක කරමු. හරි. කෝ රිජුමුල්ල. රිජුමුල්ල කෝ. මේකේ මේකේ. ඔතන නෙමෙයි බං විහිද චතුරස්‍රය. මෙන්න මේක. ඒක තියන්න මෙතන. අන් අඳින්න එපා. හරිනේ. හරිද? දැන් පුතේ ඔන්නෝම විහිද චතුරස්‍රය තියලා මෙන්න මේ P රේඛාවයි මෙන්න මෙතන අඳින්න මෙහෙම පැන්සලෙන් ආන්න එහෙම. අඳින්න අඳින්න. අඳින්න මෙහෙම පැන්සලෙන් අඳින්න ඉරක්. මේ ප්‍රැක්ටිකල් කරන්න ඕන පුතේ. ගොඩක් පාසල් වල මේව කෙරෙන්නේ නැහැ. අඳින්න. අර රේඛාව කැපෙන්නේ නැන්ද හරි. අඳින්න පුතේ. හරි. දැන් විහිද චතුරස්‍රය අයින් කරන්න. දැන් විහිද චතුරස්‍රය අයින් කරන්න. පෑනින් දැන්නේ. විහිද චතුරස්‍රය දැන්නද? මේ වඳින්නේ නැහැ. අඳින්න මං කිව්වේ මේ ඉර විතරයි. අනිත් ඉරවල මකන්න. මේ ඉර විතරයි අඳින්න කිව්වේ. මං අර ඇඳලා තිබුණේ විහිද චතුරස්‍රය. මට විහිද චතුරස්‍රය නැති නිසා මං අර විහිද චතුරස්‍රය ඇඳලා තිබුණා. සමහරු ඒකත් ඇඳලා. මාරු ඩයල් ඉන්නේ. හරිද පුතේ? හරි. අන්නේ කැපිච්ච තැන R කියලා දාන්න. R කියලා දාන්න. R කියලා දාන්න. මේ ඇන්දේ මොකද්ද? පුළුවන් නම් කියන්න. මේ ඇන්දේ පුතේ ලම්බකය මොකද්ද පුතේ? මොකද්ද මේ ඇන්දේ ලම්බකය කියන්න පුතේ? ඔය ඇන්දේ මොකද්ද ලම්බකය මොකද්ද පුතේ? ඔව්. ඔන්න ඔය දුර මොකද්ද කියන්නේ? මෙන්න මේ දුරට මොකද්ද කියන්නේ? ලම්බ දුර මොකද්ද පුතේ? අන්න ඒ දුරට කියන්නේ පුතේ ලම්බ දුර කියලා. තේරුණු කට්ටිය අත උස්සන්න. මේකට කියන්නේ මොකද්ද? ලම්බකය. මොකද්ද කියන්නේ? එයාගේ දිගට මොකද්ද කියන්නේ? දුරට. ලම්බ දුර මොකද්ද පුතේ? අත උස්සන්න තේරුණු කට්ටිය. අනේ සර් දැන් තමයි ඔන්න වැඩේ තේරුනේ. හරි කරගන්න බලන්න ඉක්මන් කරන්න. ඇඳ ගන්න පුතේ. ලම්බකය ලම්බ දුර. මොකද්ද බැටියෝ? ප්‍රශ්නයක් තියෙනම් අහන්න. අඳින්න අඳින්. බය නැතුව ඍජු කෝණේ අඳින්. ඇඳට අවුලක් නැහැ. ඒ දුරට යාගේ දිගට මොකද කියන්නේ? ලම්බ දුර. අතන යටටම ගන්න ඕන. මෙතෙන් ඉඳන් මෙතෙන්ටම. හරි. සුදු දෝණි තේරුණාද පුතේ ලම්බ දුර ගන්න? තේරුණාද? අලුතෙන් ආපු දෝණි අනික් කට්ටිය මන් දන්නව අවුලක් නැහැ. පුතා තේරුණා. හරි. දැන් මං ගාන දෙන්නම් තනියෙන් හදරවද? හරි. පුළුවන් නම් හදන්න මේ ගාන. ඇඳ ගන්න පොතේ ඇඳ ගන්න පොතේ සරල රේඛාවක් මෙන්න මේ විදියට. පොඩකින්. හරි. විභාගයට දෙන්නේ මෙහෙමයි. චූටි. ඔයාලට විභාගයට දෙන්නේ මෙහෙමයි. ඇඳ ගන්න මෙන්න මේ වගේ සරල රේඛාවක්. AB කියලා. ඇඳ ගන්න සරල රේඛාවක් ඇලේට. ඇලේට ඇඳ ගන්න. දැන් ඔයාලා කැමති තැනකින් මේ හරියෙන් තියාගන්න Q කියලා P කියලා තිතක්. දැන් හොයන්න බලන්න ලම්බ දුරයි. ලම්බකේ අඳින්න බලන්න. ලම්බකේ ඇඳලා ලම්බ දුර හොයන්න බලන්න. ඉක්මන් කරන්න. ලම්බකේ ඇඳලා ලම්බ දුර හොයන්න ඉක්මන් කරන්න.
හරි. දැන් මම හරිද? මගේ පන්ති ඕන එකට දැන් ලම්බ දුර හොයා ගන්න පුළුවන්ද? පුළුවන්ද? අත උස්සන්න පුළුවන් කට්ටිය? මරු 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 මරු. ඕනම ලක්ෂයක ඉඳලා සල්ල රේඛාවකට ලම්බයක් හොයන්න පුළුවන් නේ පුතේ? මොකද කරන්නේ? විවිධ චතුරස්‍ර තිව්වා ලම්බේ ගැහුවා. ආන්. ඒක ඕනනම් කිව් කියලා දැම්මොත්. මේකට මොකද්ද කියන්නේ? කට ඇරලා කියන්නේ මේකට කියන නම ලම්බකය මොකද්ද පුතේ? ලම්බකය. මේකට මොකද්ද කියන්නේ? ලම්බ දුර මොකද්ද පුතේ? ලම්බ දුර. තේරුණාද? හරි. එහෙනම් ගෙදර වැඩ ලියා ගන්න. වෙලාව ගියා දැනුණවත් නැහෙනේ. හරි. ආ හරි. තා චුට්ටක් කර කමනේ 7යි එක අභ්‍යාසේ පුළුවන් දේවල් කරන්න තා චුට්ටක් උගන්නන්න තියෙනවා. අර කාලය පාඩමේ සියලුම අභ්‍යාස ටික ඉවර කරා. 7යි එක අභ්‍යාසේ. කාලය පාඩමේ සියලුම අභ්‍යාස ඉවර කරන්න ලබන සතිය හම්බෙමු සුපුරුදු පරිදි. මේ සතියේ පේපර් ක්ලාස් එක තියෙනවා. හෝ හෝ. තාදයක් යන තියෙනවා. ලියා ගන්න පොතේ. අනිවාර්යෙන් පොතේ ලියා ගන්න. ජනවාරි 29 සෙනසුරාදා ලියා ගන්න. ජනවාරි 29 සෙනසුරාදා උදයන්ග සර්ගේ අලුත් 6 වසර. ඒ කියන්නේ මේ පාර ශිෂ්‍යත්වෙ ලියපු නංගිල මල්ලිලා ගෙවල් වලට ඉන්නවනම් ජනවාරි 29 සෙනසුරාදා උදේ 9:30ට පෙරවරු 9:30ට පුතාලා ලියා ගන්න. නංගිල මල්ල සියලු දෙනාම ඔන්ලයින් ෆිසිකල් දෙකම මේ ගෲප් එකට ලින්ක් එක වැටෙනවා. ඔයාලා එන ගෲප් එකට ලින්ක් එක වැටෙනවා. 9:30ට පටන් ගන්නවා කියලා කියන්නේ. හරි. එහෙනම් පරිස්සමෙන් යන්න බුදු සරණයි. පරිස්සමෙන් යන්න ජයෙන් ජයම වේවා. නැගිටලා ආයුබෝවන් කියන්න පුතේ. ආයුබෝවන් බුදු සරණයි පරිස්සමෙන් යන්න.